සමිති ක්‍රියාකාරීන් ලෙස සැලකෙන ආනන්ද පාලිත හා සංජීව ධම්මික පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකින් දෙදෙනෙකුට බැන තර්ජනය කිරීමේ හේතුවක් මුල් කරගනිමින් බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ සිදුවීම පිළිබඳව වාර්තා වුණේ පසුගිය 20 වනදායි. වෘත්ති සමිති ක්‍රියාකාරී සංජීව ධම්මික, ආනන්ද පාලිත යන දෙදෙනා හා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සමාජිකින් දෙදෙනෙකු අතර වචන හුවමාරුවක් පසුගියදා සිදු වුණා. ඒ මහජන උපයෝගීතා කොමිසමේ විදුලි සෝපානයක් තුලදී මේකයි මෙතන මේ තන්ත්‍රෙ මේ කාණේ ඉන්නවා මේ මාතේ ඉන්නවා මේ ජනතාව විඳින දුක දරුක එක්කමවත් නැද්ද උදේනි මාත් ඔබතුමා දන්නවා තෙල් මිල මේ පිළිබඳව උපයෝගීතා කොමිසමේ සමාජිකින් කොල්ලුපිටියේ පොලිසියට පැමිණිලි කිරීමටයි කටයුතු කර තිබුණේ. ඉන් අනතුරුව ආනන්ද පාලිත හා සංජීව ධම්මික යන දෙදෙනා ඊයේ රාත්‍රියේදී පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් කොල්ලුපිටියේ පොලිසිය මගින් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර 2009 විදුලි බල පනතට අනුව ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබෙනවා. එමෙන්ම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳව කැබිනට් ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමටයි කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.